කළුතරින් ලංකාවම දෙවනක් වෙන්න ඔබට ගෙන එන තන්ඩ බයිකින් ගුවාවන හෝලි සැමකිලි හා ඊඩියම් සංගීත රාත්‍රිය කයිස් කයිස් හේෂිතා ෆිල්ටි දිමිත්‍රි මොනියෝ චානක DJ E2, DJ Anthony, DJ සංගීතයත් සමග තවත් තරු පිරිවර නොවැම්බර් 6 ඉරිදා උදෑසන 10 සිට රාත්‍රී 10 තෙක් කළුතර KTC ක්‍රීඩාංගණයේදී නටා ගයා සතුටු වෙන්න ලංකාවේ සුපිරි තරු සමග දවස ගත කරන්න ඔබ දෙන්න මේ නැන්දගේ කකුල් මසාජ් කරන්න ඕනෙත් මේ අවුරුදු 15 පුංචි ළමයා. එතකොට මේ නැන්දගේ යට ඇඳුම් හොදන්න ඕනෙත් මේ අවුරුදු 15 පුංචි ළමයා. මේ අම්ම දැනුවත් තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට මුන් අම්මලා මගේ නැන්ද මට නිතරම පහර දෙනවා. මගේ නැන්ද ටීවී බලනකම් මම නැන්දගේ කකුල් දෙක මසාජ් කරන්න ඕනේ. ආ ඒගොල්ලන්ගේ යට ඇඳුම් පවා හොදන්න ඕනේ මේ පුංචි මම. මේ අවුරුදු 15 පුංචි ළමයට මේ අඩත් තේට්ටම් කරන්නේ මේ කුඩම්මා. ඇත්තටම ගොඩාක් දුක හිතෙන කතන්දරයක් දලුගම ශාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලයේ අවුරුදු 15ක් වෙන මේ පුංචි දරුවෙක්ට මේ සිද්ධ කරලා තියෙන මේ විනාශය. ඉතින් මේවා ගොඩක් මාධ්‍ය තුල කතා කරන්නේ මේව යටගැහෙන කතන්දර අපි කතා කරන්න ඕනේ. ඇත්තටම මොකද්ද මේ ළමයාට උනේ? කොහොමද මේ කතන්දරේ පටන් ගන්න කියලා අපි සවිස්තරාත්මකව කතා කරමු. එහෙනම් ආයිබෝන් කියලා පිළිගන්නවා ටෝක් විත් හේෂිත YouTube channel එකට. Subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැන්ම subscribe ගන්න. එතනින් එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා touch එකේ ඉන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. අපි යම් කතන්දරයකට. ටෝක් විත් හේෂිත. බාදක බිඳ සත්‍ය සොයා. හොඳයි. ඇත්තටම අර කතාවක් තියෙනවා ළමයින්ට අදාළ විදියට සලකන්න බැරි නම් ළමයි හදන්න එපා කියලා. මම 100,000ක් ඒක පිළිගන්නවා. ඒක තමයි ඇත්ත. මේ ළමයින්ව ජොලියට හදන්න එපා. ඒක තමයි මම මේ වීඩියෝ එක මුලදීම කියන්න තියෙන්නේ. අන්තිමට යන දුක් විඳින්නේ ඒ අහිංසක ළමයි. ඇත්තටම මේ කුංචි පුතාගේ අම්මගේ තාත්තගේ විරසක අම්මගේ තාත්තගේ විවාහය විරසක වෙලා තියෙනවා. ඊට පස්සේ මේ ළමයාට අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා තියෙනවා. ඊට පස්සේ මේ ළමයාගේ අම්මා මේ ළමයාව තාත්තගෙන් ඩිවෝස් වුණාට පස්සේ මේ ළමයාව ගිහිල්ලා තිස්ස මහරාව ප්‍රදේශයේ ජීවත් වෙන ඒ අම්මගේ අම්මා එහෙමත් නැත්නම් මේ ළමයාගේ ආච්චි ගාවට ගිහිල්ලා දානවා. ඒත් එක්කම තාත්තා මාසිකව මේ ළමයාගේ අධ්‍යාපන වැඩ කටයුතු වලට රුපියල් 4500ක් වගේ පුංචි මුදලක් දීලා තියෙනවා වෙන් කරනවා කියලා තමයි ආච්චි ගාවට දාන්නේ. ඉතින් කොහොම හරි පහුගිය කාලේ එයාට ඒ 4500 දෙන්න බැරි වෙලා මිත්තණියට මේ ළමයාව හදාගන්න අපහසුතාවයක් ඇවිල්ලා තියෙනවා මුදල් ළඟ හිඟකම් වින්දා. ඊට පස්සේ ආච්චි මොකද කරන්නේ? මේ ළමයාගේ අම්මට නැවතත් මේ ළමයා බාර දෙනවා සල්ලි නැහැ කියලා. ඊට පස්සේ මේ ළමයාගේ අම්මගෙන් යම් කිසි ජෝඩුවක් ඉල්ලලා දෙනවා මේ ළමයාව අපි අරන් හදා ගන්නම් එහෙමයි කියලා. ඊට පස්සේ මේ අම්මා දීලා දෙනවා මේ අරන් හදා ගන්න ඒ ජෝඩුවට. ඉතින් මෙන්න මේකෙ මෙතනදි තමයි කතන්දරය වෙන්නේ. එතකොට මේ ළමයාට අවුරුදු 11ක් විතර වෙන්නේ. ඉතින් ඇත්තටම මේ ළමයාව මේ මිනිස්සු හදා ගන්න ගත්ත දවස් ඉඳලා මේ ළමයාට එක එක අඩත් තේට්ටම් කරනවා. අපි ඒ ඔක්කොම කතා කරමු. ළමයා පොලිසියට සටහනක් දීලා තියෙනවා. අපි ඒ සටහන ගියමු. ගොඩක් සංවේදී සටහනක්. අපි ඒක වීඩියෝ එකේ අවසානයේදී කතා කරමු. ඉතින් ඉස්සල්ලා අපි මේ සිද්ධිය කතා කරමු. ඉතින් කොහොම හරි මේ ළමයාට අදත් තේට්ටම් කම් කරලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ වර්තමානයේ ඊයේ පෙරේද දවසක මේ ළමයා පාසලට යනකොට මේ ළමයාගේ නහය තැලිලා මූණේ අර ගැහුවම අර තුවාල වෙන විදියට තැලිලා එහෙම තුවාල වෙලා එහෙම තිබිලා තියෙනවා. එතකොට මම අර හැමදාම කියන්නේ අපේ ගෙදර දෙමව්පියන්ට පස්සේ අපේ දෙවියෝ වෙන්නේ අපේ ගුරුවරු කියලා මේ හේතුව හින්දා. ඉතින් ගුරුවරේ දකිනවා මේක දැකලා කොහොම හරි අහනවා ඇයි පුතේ මොකද නහයට උනේ කියලා. ඊට පස්සේ ළමයා කියනවා නෑ මාමේ බාත්รูම් එකේ වැටුනේ ඒකයි කියලා. නමුත් ගුරුවරයාට තේරෙනවා මෙතන ඊට වඩා කතන්දරයක් තියෙනවා කියලා. ඉතින් කොහොම හරි මේ ගුරුවරයා දිගින් දිගටම ප්‍රශ්න කරනවා විදුහල්පතිතුමා ගාවටත් ගිහිල්ලා. ඉතින් ඒ වෙලාවේදී ළමයා එකපාරට කාඬලා මේ සංවේදී කතාව කියන්න පටන් ගන්නවා. අනේ විදුහල්පතිතුමනි බලන්න මේ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මගේ නැන්දා මගාව මම හැදෙන්නේ මට හැමදාම ගහනවා. එයාලගේ ඇඳුම් හොදන්න ඕනේ මම. එයාලගේ යට ඇඳුම් පවා හොදන්න ඕනේ මම. මට පාඩම් වැඩ කරගන්න දෙන්නේ නැහැ මට ගහනවා. කොහොම කතන්දරයක් කියනවා. ඒ කියන්නේ මේ නැන්දගෙන් වෙන දේ ළමයා පාපොච්චාරණයක් කරනවා. ඊට පස්සේ මේකට සංවේදී වෙනවා
ඒ විදුහල්පතිතුමා ඇතුළු ඒ ගුරු මණ්ඩලය මේකට සංවේදී වෙච්ච ගුරු මණ්ඩලය ජාතික ළම ආරක්ෂණ අධිකාරියට මේ පිළිබඳව දැනුවත් කරනවා. ඊට පස්සේ කිරිබත්ගොඩ හා පෑලියගොඩ යන පොලිස් ස්ථානවලට ළම ආරක්ෂණ අධිකාරිය විසින් මේක යොමු කරනවා. ඉන්පසුව ළමයා ගාවට ඇවිල්ලා ළමයාගෙන් සටහනක් ගන්නවා මේ සිද්ධිය පිළිබඳ සවිස්තරාත්මකව. ඊට පස්සේ පොලිස් ආරක්ෂාව මැද මේ ළමයාව කොළඹ කාසල් රෝහලට ඇතුළත් කරලා වැඩිදුර ප්‍රතිකාර ගැනීම සඳහා යොමු කරනවා. මොකද තුවාල තියෙනවා මේ ළමයාට, පුංචි වයසක් අවුරුදු 15යි කියලා කියන්නේ. පොලිසියට සටහනක් දීලා තියෙනවා මේ ළමයා. ඉතින් හරිම සංවේදී. මම මේ සටහනේ පොලිසියට මේ ළමයා දීපු සටහන මම දැන් කියවන්නම්. ඒ ළමයාගේ සටහන. නැන්ද මට නිතරම නිකුරුණේ පහර දෙනවා. ඒ ගෙදර ඔක්කොගෙම කිලුටු රෙදි යට ඇඳුම් පවා හොදන්නේ මම. එයාලා ටීවී බලනකම් මං එයාලගේ කකුල් මසාජ් කරන්න ඕනේ. කට්ටියගෙම ඇඳුම් අයින් කරන්නේ මම. සපත්තු පොලිෂ් කරන්නේ මම. මිදුල් අතු ගාන්නේ මම. භාජන සෝදන්නේ මම. උදේ පාන්දරින් නැගිටලා මේ වැඩ නොකරොත් නැන්ද මට ගහන්නේ ලොකු ස්ලෝන් බටවලින්. මගේ මුළු ඇඟම තුවාල දිනනවා. නැන්ද හැමදාම මට කියන්නේ අපිට කරදර නොදී වහබීලා මෙරියම් කියලා. මගේ පිටපුරා අත්බාහුවල කකුල් දෙකේ බටපාරවල් වැදිලා මට රිදෙනවා. දැන්ට දවස් 4කට විතර කලින් නැන්ද මගේ නහය දෙකට තුන්ට නවල තදින් ඇබරුවා. මට ගොඩක් රිදුණා. ඒත් ගෙදර වැඩ කියපු විදියටම මම කරා. එයාලා බටලන්දේ කැම්ප් එකට කෑම පාර්සල් දෙනවා. ඒවා පාර්සල් බඳින්න පවා මම උදව් කරන්න ඕනේ. දවස් 3ක් යනකම් මූණ හොදන්නවත් බැහැ නහය වේදනාවක්. 3 දවසක් ඉස්කෝලේ එන්න දුන්නෙම නැහැ. අද මං එනකොට මට කිව්වා මූණේ කැලල් ගැන ටීචර් ඇහුවොත් බාත්รูම් එකේ වැටිලා තුවාලුනා කියන්න කියලා. මගේ අත් කකුල් පිට ඔක්කොම නැන්දයි මාමයි ගහලා තුවාල වෙලා තියෙන්නේ. අනේ මේ නැන්දගෙන් මාව බේරගන්න කියලා ඉකි බිඳමින් හඬ දරුවා ප්‍රකාශ කර ඇත. මොහොතක් පාසල් බංකුව මත නිදාගත් දරුවා ළම ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් එහි පැමිණි පසු නිින්දෙන් නැහැරුණේද අනේ මාව නැන්දගෙන් බේරගන්න කියලා. ඉතින් අපි හිතනවා ශ්‍රී ලංකා ළම ආරක්ෂණ අධිකාරිය හා ශ්‍රී ලංකා පොලිසිය මේ ළමයට යුක්තිය සාධාරණ ඉෂ්ට කරයි කියලා. ඉතින් මෙහෙම තිරිසන් මිනිස්සු අප ජන සමාජයේ ඉන්නවා. ඇත්තටම එහෙම ළමේ යම් හෝ විදියකින් පීඩා ලබනවා නම්, ඔබ දන්න කෙනෙක් පීඩා ලබනවා නම්, ඇත්තට මේ ළමයි පව්වේ ළමයි ලොකු පීඩණයකින් ඉන්නේ. ඉතින් ආයතන තියෙනවා ශ්‍රී ලංකා පොලිසිය, ළම ආරක්ෂණ අධිකාරිය, ළම හා කාන්තා කාර්යාංශය ශ්‍රී ලංකා පොලිසිය. ඉතින් මේවට දැනුවත් කරන්න ඒ අය හැමදාම සැදී පැහැදී ඉන්නවා මේ වගේ ළමයින්ට පිහිට වෙන්න යම්කිසි උපකාරයක් කරන්න. ඉතින් ඇත්තටම හරි කනගාටුයි. ඇත්තටම ලැජ්ජ වෙන්න ඕයි නැන්ද කියන එක නම් මේ පුංචි ළමේ. එතකොට මේ වගේ පුංචි ළමයට මේ වගේ වදහිංසා පමුණුවන්න කොහෙන්ද මේ හිතෙන්නේ? අපි ඔයාලා අද මේ ළමයට අනුකම්පා කරනවා, මේ ළමයා පව් කියනවා. අපි අද සමාජයේ අපි සතෙක් දැක්කත් අපි ගොඩක් අනුකම්පා කරනවා. අපිට පුළුවන් විදිහ උපකාරයක් කරනවා. අපි පාර තොටේදී මිනිස්සෙක් දැක්කොත් අපි උපකාර කරනවා. ඒ අපි අතේ ඇඟිලි පහමක් වගේ නැහැ. ඔකේ ගෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි කියන දේ සනාථ වෙනවා මෙන්න මේ වගේ තිරිසන් මිනිස්සු හින්දා. ඉතින් ඇත්තටම මේකේ ඊළඟ කාරණේ තමයි මෙන්න මේ අම්මා. එතකොට මේ අම්ම කියන ගෑණිගේ තමයි අංකකේ වැරද්ද. මම නම් කියන ඔය නැන්ද කියන තැනට යන්න කලින් ඔය අම්ම කියන එකේ තමයි වැරද්ද. මොකද තමන්ගේ කුසෙන් බිහි කරපු ළමයාව මේ විදියට ළමයට අදත්තෙක් අංකම් කරන්න දෙනවා කියලා කියන්නේ ඒක හරිම වැරදි. මේ පාසලේ විදුහල්පතිවරයෙක් අවස්ථාවක මේ දරුවාගේ අම්මව ගැනලා කියලා තියෙනවා. මේ ළමයා ඉස්කෝලේ යන්නේ නැහැ. මේ ළමගේ පැමිණීම පිළිබඳ අවුලක් තියෙනවා. මෙහෙම කතන්දරයක් කියලා දෙනවා. ඊට පස්සේ අම්මා එකක් කනකට අරගෙන නැහැ. මේ ළමයට වෙන හිරිහැර මේ අම්මා දැනගෙන ඉඳලා තියෙනවා. ඉතින් අම්මා දන්නවා මේ ළමයට මෙහෙම ගහනවා. අම්මා දන්නවා මේ නැන්දගේ කකුල් මේ අම්මා දැනුවත් නෙමෙයි හැම දෙයක්ම වෙන්නේ. අම්මා හොඳටම දන්නවා මේ නැන්දගේ කකුල් මසාජ් කරන්න ඕනෙත් මේ අවුරුදු 15 පුංචි ළමයා. එතකොට මේ නැන්දගේ යට ඇඳුම් හොදන්න ඕනෙත් මේ අවුරුදු 15 පුංචි ළමයා. මේ අම්මා දැනුවත් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. එතකොට මුං අම්මලාද? අනේ ඇත්තටම මේ අර ළඟදී අපේ ගෙදර මේ පූසි පැටවු දැම්මා. ඒ පූසිගේ ඒ පූස් පැටියට තියෙන ආදරය දැක්කම අපේ සමහරක් මේ අම්මලා තිරිසන්නු කියලා හිතන. ඇත්තටම ඒ සත්තු තිරිසන්නු නෙමෙයි. තිරිසන් සත්තු කියලා ලේබල් කරාට ඇත්තටම මේ සත්තු තිරිසන්නු නෙමෙයි. ඒ සත්තු අම්මලා තිරිසන්නු නෙමෙයි. අපේ සමහරක් අම්මලා මේ විදිහට තිරිසන් වැඩ කරනවා. හරි දුකයි සමාජයේ මේ වෙන දේවල් දකින්න. ඉතින් මේක තමයි සමාජය ඇත්ත. ඒකින්ද මට මේ වීඩියෝ එකෙන් කියන්න තියෙන ළමෙක් හදනවා නම් ඒ ළමයා ගැන හොයන්න බලන්න. ළමයාට අවශ්‍ය දේවල් සපයන්න පුළුවන් නම් විතරක් ඒ ළමයාව හදන්න. එහෙමත් නැත්නම්
පව් නිරපරාදේ ඒ ළමයි දුක් විඳිනවා ඒ ළමයි අසරණ වෙනවා ඒ ළමයින්ට කර කියා ගන්න දෙයක් නැති වෙනවා අර කතාවටත් තියෙනවා සොමියට මං එදිරි නවත්තන්න ඒක හින්දා කර්මයට උපද්දවන්න එපා ළමයින්ව මොකද ඒ ළමයින්ගේ ජීවිතේ නිකන් නාස්ති වෙනවා ඒ ළමයින් ගොඩක් දුක් විඳිනවා ඒ ළමයි ගොඩක් පීඩා විඳිනවා ඒ ළමයිට කවුරුත් නැහැ අන්තිමට ඒ ළමයින් සරණක් වෙන්න ඉන්නේ අපේ ලංකාවේ හිතවුරු වෙන මිනිස්සු සහ අපේ ලංකාවේ රත්තරන් පොලිසිය ඒ ආයතන රත්තරන් ආයතන ළමා රක්ෂණ අධිකාරිය වගේ ආයතන ඉතින් ඒ අය විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ ඒක හින්දා ළමයින්ගේ අනාගතය ওই විදියට පාගන්න එපා ওই විදියට ওই ළමයින් ළමයින්ගේ අනාගතය විනාශ කරන්න එපා කියන පණිවිඩය මේ වීඩියෝ එකෙන් දෙනකම මම අදට වීඩියෝ එක අවසන් කරනවා ඉතින් එහෙනම් ටෝක් විත් හේෂිත subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම ධර්ම subscribe කරන්න එතන ඊහා වැදේ දින bell icon එක ඔබලා touch එකේ ඉන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න ජය වේවා ජය ශ්‍රී